අපි ස්වාමින් වහන්ස වර්තමානයේ අපි දැකලා තියෙනවා අපිට අත්දැකීම් තියෙනවා එහෙම දේවල් අප සමග බොහෝ දෙනෙක් සාකච්ඡා කරලා තියෙනවා මේ මොහොතේ ස්වාමින් වහන්ස මේ සමාජයේ බොහෝ දෙනෙකුට අවසාන කාලයේදී සිහි මද ගතිය ඇතිවීම ඒ වගේම ජරාවට පත්වීම ආදී කාරණා මනාව ප්‍රකට වෙනවා ඉන් අනතුරුව සිහි මුලාව මිය යනවා ස්වාමීන් වහන්ස තවත් අයක අපේ ස්වාමීන් වහන්ස එහෙම නැතුව භාවනාව වඩලා ප්‍රඥාව වඩවාගෙන හොඳින් Tamanගේ අවසාන මොහොත කළමනාකරණය කරගන්නවා ඊළඟ මොහොත හදාගන්නවා අපේ ස්වාමීන් වහන්ස මේ විදිහට භාවනාව තුලින් Tamanගේ ප්‍රඥාව වඩවා ගැනීමට උත්සාහ කරන කෙනා සසර ජය ගන්නවද ස්වාමීන් වහන්ස එහෙම බැරි කෙනාද අර ආකාරයෙන් වෙනත් දෘෂ්ටීන් වලට වැටිලා සිහිය මදගතියෙන් ඉතාමත් දුක් විඳලා අනෙත් අයටත් ඒ කර්මය කර්ම විපාක හැටියට විඳවන්නට වෙමින් මිය යන්නේ අපේ ස්වාමීන් වහන්ස පින්වත් ශාලිකා මහත්මිය ඔබතුමිය මුලින්ම මා වෙත යොමු කරපු ප්‍රශ්නය තමයි වර්තමානයේ ජීවත් වෙන හුඟ දෙනෙකුට මරණාසන්න මොහොතේදී එමත් නැත්නම් ජීවිතේ වයෝ වෘද කාලෙදී මතකේ අමතක වීම ඒ වගේම සිහි මුලා වීම වැනි දේවල් සිද්ධ වෙනවා නමුත් යම් කෙනෙක් භාවනා කරලා ඒ භාවනාවට අදාළව ජීවිතේ පුහුණු කරගත්තොත් එවැනි අය එවැනි මානසික ව්‍යාධීන් වලට පත් නොවි Tamange මරණ කටයුතු බොහොම සාර්ථකාකාරයෙන් කළමනාකරණය කරගන්නවායි කියන කාරණේ තමයි ඔබතුමිය ප්‍රශ්නයක් හැටියට යොමු කළේ. එතකොට නෝනා අපි තේරුම් ගන්න ඕනේ අපි භාවනාව ගැන කතා කරද්දී කවුරුන් වේවා භාවනා වඩනවා නම් ඒ භාවනාව සම්මා භාවනාවක් හැටියට වැඩෙන්න නම් ඒ කියන්නේ නිරතුරුව සම්මා සතිය තුලින් සම්මා සමාධිය තුලින් සම්මා ඥාන සම්මා විමුක්තිය මේ ආකාරයෙන් මාර්ගයේ වැඩෙන ආකාරයෙන් භාවනාවක් කෙනෙක් තුල වැඩෙනවා නම් අනිවාර්යෙන් මෙයා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන භාවනාවට යොමු වෙච්ච කෙනෙක් ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මොකද වර්තමානයේ අවිද්‍යාව වැඩි වෙන්න ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් ඈතට යන්න පංච උපාදාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාව වැඩි වෙන්න නිරතුරුවම අලුත් අලුත් එක එක ධර්මතාවයන් සමාජගත වෙනවා එක එක රැලි මතුවලා එනවා එවැනි රැල්ලක් තමයි භාවනාව තුළින් සමාධිය සෙවීමේ රැල්ල හොඳට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට කියලා නැහැ නිවන් මාර්ගය කියන්නේ භාවනාව කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට කියලා නැහැ නිවන් මාර්ගය කියන්නේ සතර සරිපට්ඨානය කියලා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට කියලා නැහැ නිවන් මාර්ගය කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. බුදුරජාණන් වහන්සේ අපිට නිවන් මාර්ගය කියලා තියෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා යම් කෙනෙක් සැබවින්ම නිවන් මාර්ගය තුල ගමන් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්තොත් පමණයි අපිට ඒ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන විදර්ශනා ප්‍රඥාව එවැගේම ඥාන දර්ශනය විමුක්තිය කියන අර්ථයන්ට අර්ථවත් ආකාරයෙන් අපිට යන්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ උතුම් මාර්ගවලින් බැහැර ගිහිල්ලා කෙටි මං ඔස්සේ භාවනාව තුළින් සමාධිය සොයන්න ගියොත් කවදාක්වත් ඒ සමාධිය සම්මා සමාධිය බවට පත් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. දැන් එවැනි ප්‍රවණතාවයන් සමාජයේ අප්‍රමාණව තියෙනවා. සම්මා දිට්ඨිය ගැන හිතන්නේ නැහැ, සම්මා සංකප්ප ගැන හිතන්නේ නැහැ, සීලයට ශක්තිමත් ආකාරයෙන් වටිනාකම දෙන්නේ නැහැ. නමුත් අපි භාවනාව තුළින් සමාධිය සොයනවා. එහෙම සමාධිය සොයලා දැන් මම උදාහරණයක් කියන්නම්. එක මහත්මෙක් ඉන්නවා. ඒ මහත්මයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගරු කරන්නේ නැහැ. එයා භාවනා කරනවා. භාවනාව තුළින් සමාධිය හොයන කෙනෙක්. එම් නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සමාධිය හොයන කෙනෙක් නෙමෙයි. භාවනාව තුළින් එයා සමාධිය හොයන්නේ එයා සක්මනට ගොඩ වෙලා එයා සක්මන් කරනවා. අපි කියමු එයා පැය භාගයක් සක්මන් කරනවා. පැය භාගයක් සක්මන් කරද්දී එයාගේ හිත හොඳින් සමාධිමත් භාවයට පත් වෙනවා. පියවර කෙරෙහි හොඳින් හිත පිහිටනවා. නමුත් මෙහෙම සක්මන් කරද්දී කවුරුන් හෝ කෙනෙක් ඇවිල්ලා එයාට මොකක් හරි බාධාවක් කරනවා. බාධාවක් කරන තැනදිම එයා බලවත් ආකාරයෙන් කේන්තියට
පත් වෙනවා. බලවත් ආකාරයෙන් එයා කේන්ති ගන්නවා. ඒතකොට බලන්න එයා පැය භාගයක් පුරාවට එයා ඇති කරගත්තා වූ සම්මා සමාධිය සම්මා සංකප්පෙන් පෝෂණය වෙලා නැහැ. සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසාම එයා ඒ ඇති කරගත්තා වූ සම්මා සමාධිය කවදාක්වත් අපිට සම්මා ඥානයන් සම්මා විමුක්තියන් සාක්ෂාත් කරගන්න දක්ෂ වෙන්නේ නැහැ. ඇයි? අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මගහැරලා පිංගතුණේ අපි භාවනාව තුළින් තමයි සමාධිය සොයන්න ගියේ. ඔන්න එවැනි කෙනෙක් භාවනා කරන එවැනි අය මරණාසන්න මොහොතේ එවැනි අයත් බලවත් ආකාරයෙන් අනතුරට යන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න ඕන. මොකද මාර්ගයේ වඩල නැහැ. නමුත් භාවනා කරනවා. ඇවොත් කියන්නේ භාවනා කරනවා කියන කාරණේ. නමුත් අපිට පේනවා කතා කරද්දී සක්කාය දිට්ඨිය ජීවිතය තුල පිරීලා. නමුත් එවැනි අය භාවනා කළත් අනිවාර්යෙන්ම මරණාසන්න මොහොතේ නැත්තම් වයෝ වෘද කාලයේදී බලවත් ආකාරයෙන් මානසික පීඩාවන්ට පත් වෙන්න පුළුවන්. මොකද භාවනාව කළත් සම්මා සමාධිමත් හිතක් ඇති වෙලා නැහැ. හුදු සමාධියක් තමයි තියෙන්නේ. ඒ හුදු සමාධිය අකුසල් විපාකයන් හමුවේ ඔරොත්තු දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට සුන්දර මාර්ගයක් පනවලා තියෙනවා. ඒ සුන්දර මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සීලයට අදාළංග සම්මා වායාමයන් මේ සෑම දෙයක්ම මේ උතුම් ධර්මතාවයන් සෑම දෙයකින්ම සිද්ධ කරන්නේ අපේ අකුසල් යටපත් කරලා අපේ කුසලයේ මතු කළ දෙනවා. මොකද අපි පිටිපස්සේ පටිච්ච සමුප්පන්නව අප්‍රමාණ අකුසල් තියෙන්න පුළුවන්. සංසාරයේ තෙරුවන්ට අගෞරව කරලා සිල්වතුන්ට අගෞරව කරලා බණ භාවනා කරන අයට අගෞරව කරලා විදර්ශනාවට අගෞරව කරලා අප්‍රමාණ අකුසල් අපේ පිටිපස්සේ තියෙන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට සම්මා දිට්ඨි සම්මා සංකප්ප මේ සීලය පනවන්නේයි අපි තුලින් අපේ කුසල් ශක්තිය වැඩි කරන්න. අපේ පිනේ ශක්තිය වැඩි කරන්න. ඒ තුලින් අතීත අකුසල් යටපත් කරලා අපි පින ශක්තිමත් කරලා කුසලයේ ශක්තිමත් කරලා අපි ශක්තිමත් ආකාරයට සම්මා සමාධිය කරා අපිව ඉස්සරහට අරගෙන යන්න. එනිසා බුදුරජාණන් වහන්සේ මාර්ගය දේශනා කළා තියෙනවා. ඒ මාර්ගය තුල අපි ගමන් කරත්තේ නැත්නම් අපි සීලය කියන තැනදී අපි දුර්වල වෙනවා. සමාරු ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ කොච්චර සිල්පද පහ සමාදන් වෙන්නේ හැදුවත් සීලය පිටන්නේ නැහැ. එයි පෙර ජීවිතේ සිල්වතුන්ට වෛර කරා නිග්‍රහ කළා චෝදනා කළා අන්න අපිට සීලය පිහිටන්නේ නැහැ. කෙනෙක් ඇවිල්ලා තිනවා කොච්චර ඇස් දෙක පියාගෙන සමාධිය වඩන්න හැදුවත් මට භාවනාවකට හිත සමාධිමත් වෙන්නේ කාම ඡන්දයන්ගෙන්ම හිත වෙලා ගන්නවා කියලා. එයි පෙර ජීවිතේ භාවනා කරන අයට අපි හිංසා කළා චෝදනා කළා විවේචනය කළා. අන්නේ අකුසල් විපාකට එනකොට අපිට විනාඩි පහක් ඇස් දෙක පියාගෙන භාවනාවකට යොමු වෙන්නේ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය පනවලා ඒ මාර්ගය තුලින් අපේ කුසලයේ ශක්තිමත් කරලා අපේ පින ශක්තිමත් කරලා අපිට සීලයෙන් නැගී හිටින්න සමාධියෙන් නැගී හිටින්න ප්‍රඥාවෙන් නැගී හිටින්න ඥාන දර්ශනයන්ගෙන් නැගී සිටින්න විමුක්තියෙන් නැගී සිටින්න අපිට පාර කියලා දෙන්න. ඒ නිසා යම් පින්වතෙක් ද ඔබතුමිය ආපු ප්‍රශ්නේ තමයි නියමාකාරයෙන් භාවනා කරපු කෙනෙක් මරණාසන්න මොහොතේදී කවදාකවත් අසරණ වෙන්නේ නැහැ. හරි ඒ කතාව ඇත්ත. ඒතොර නියමාකාරයෙන් භාවනා කරා කියන්නේ කුමක්ද? නියමාකාරයෙන් භාවනා කළා කියන්නේ තෙරුවන්ට කීකරු ආකාරයෙන් භාවනා කළා කියන්නේ භාවනාව තුළින් සම්මා සමාධිය හොයන එක නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. භාවනාව තුළින් සම්මා සමාධිය හොයන එක නියමාකාරයෙන් භාවනා කිරීමක් නෙමෙයි. ඒක අනියම් ආකාරයෙන් භාවනා කිරීම. බුදුරයන් වහන්සේගේ ධර්මයට අකීකරු වෙලා. ඒ නිසා යමෙක් නියමාකාරයෙන් භාවනා කළා කියන්නේ එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා සද්ධර්ම ශ්‍රවණය කරලා ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලා. එතකොට එතනදී කල්යාණ මිත්‍රයා වෙන්නේ මමවත් වෙන කෙනෙක්වත් නෙමේ. එතනින් කල්යාණ මිත්‍රයා වෙන්නේ මේ උතුම් ධර්ම විනයයි මේ උතුම් ධර්ම රත්නයයි. ඒ ධර්ම රත්නය පරිශීර්ණය කළා කියවලා ඒවා අහලා ඒව දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ බණ අහලා ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා අන්න අපි චතුරාර්ය සත්‍ය තමා තුළින් මතු කරගෙන දුකෙන් නිවන මාර්ගය අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට යමෙක් ඇතුල් වෙනවා. ඇතුල් වෙලා යා සම්මා දිට්ඨිය හොඳින් පුහුණු කරනවා. සම්මා සංකප්පය හොඳින් පුහුණු කරනවා. සීලයට දෙන්න තියෙන උපරිම වටිනාකම යා දෙනවා. එයා සම්මා ආජීව තීර්ථ ශක්තිමත් වෙනවා. ඒ විතරක් නෙමේ
එයා නිරතුරුව ඉන්ද්‍රිය සංවර සීලයේ ජීවිතයට එකතු කර ගන්නවා. ප්‍රත්‍වේක්ෂා සීලයේ ජීවිතයට එකතු කර ගන්නවා. සම්මා ආජීව සීලයේ ජීවිතයට එකතු කර ගන්නවා. ආජීව අට්ඨමක සීලයේ ජීවිතයට එකතු කර ගන්නවා. යන්න සැබෑ මාර්ගය. ඒතොර දැන් ඒවා වැඩෙද්දි සම්මා දිට්ඨියේදී තෙරුවන් කෙරෙහි සද්ධා වැඩෙනවා. කර්මයේ කර්මවල විශ්වාසය වැඩෙනවා. දානේ සීලයේ ආනිසංසන් අම්මා තාත්තාගේ ගුණ පිළිබඳ විශ්වාසය මේවෙන් අයෝමය වශයෙන් අපේ පින ශක්තිමත් වෙනවා. සම්මා සංකප්පයෙන් යා කේන්ති අඩු කර ගන්නවා. සම්මා වාචාවෙන් යා වචනේ සංවර කර ගන්නවා. සම්මා කම්මන්තයෙන් යා පංච සීලයේ ආරක්ෂාවට වෙනවා. සම්මා ආජීවයෙන් යා ආචීව අට්ඨමක සීලයේ ආරක්ෂාවට වෙනවා. සම්මා වායාමයෙන් ආචීව අට්ඨමක සීලයේ ආරක්ෂාව තුල යා පින්කම් කරන කුසල් දහම් කරන කෙනෙක් වෙනවා. සම්මා සතියේදී යාට මාර්ගයේ පිළිබඳ සැකයක් නැහැ. මාර්ගයේ පිළිබඳ යාට විචිකිච්ඡාවක් නැහැ. එයා තෙරුවන් කෙරෙහි සද්ධාවේ ආනිසංස තමා තුලින් දකිනවා. සම්මා සංකප්පයන්ගේ ආනිසංස තමා තුලින් ඒහිපස්සිකව දකිනවා. සීලේ ආනිසංස තමා තුලින් ඒහිපස්සිකව දකින්න ඔයාට කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. සිල් රැක්කොත් ලැබෙන ආනිසංස මොකද්ද කියලා කාටවත් අහන්න ඕනේ නැහැ. මොකද එයා ජනප්‍රියභාවය තුල ඉන්නවා. එයා ඕනම අභියෝගයකට මුහුණ දෙන කෙනෙක්. එයාගේ භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා. භවභෝග සම්පත් මොනවාද? භික්ෂුන් හැටියට අපේ භවභෝග සම්පත්, අපේ සද්ධාව, අපේ සීලය, අපේ මෛත්‍රිය, අපේ සමාධිය, අපේ ප්‍රඥාව, අපේ ඥාන දර්ශනයන්, අපේ විමුක්තිය, භික්ෂුව අපේ භවභෝග සම්පත්. සීලේ ආරක්ෂා වුණොත් මේ සියලු භවභෝග සම්පත් අපිට ආරක්ෂා වෙනවා. එහෙනම් සීලේ ආනිසංසෙහි පස්සිකව විවෘතව අපි දකිනවා. ඒ වගේම දානේ ආනිසංස අපිට විවෘතව දකිනවා. සම්මා සංකප්පයන්ගේ ආනිසංස අපි විවෘතව දකිනවා. කර්මයේ කර්මඵල විශ්වාසයේ ආනිසංස අපි විවෘතව දකිනවා. එනිසාට ඒ නිසාම මාර්ගය පිළිබඳ සැකයක් නැහැ. මාර්ගය පිළිබඳ සැකයක් නැති තැන මාර්ගයේ කෙරෙහි හිත ඍජුව පිහිටනවා. ඍජුව බැස ගන්නවා. ඒ ඍජුව පිහිටුණා වූ සිත, සැකයෙන් විචිකිච්ඡාවෙන් මිදුණු සිත සම්මා සමාධිමත් හිතක් බවට පත් වෙනවා. දැන් බලන්නකෝ අපි කොච්චරනම් අර්ථවත් විදිහට මාර්ගය තුල ආවද කියලා. කී තැනකින් අපි පිරිසිදු වුණාද? කේන්තිය පිරිසිදු කරගත්තා. වචනය පිරිසිදු කරගත්තා. දැක්ම පිරිසිදු කරගත්තා. අපේ තියෙනා වූ දානේ ආනිසංස පක්ෂය අපි පිරිසිදු කරගත්තා. සම්මා වායාමයන් සම්මා සතිය මේ සියල්ල පිරිසිදු කරගෙන අපි සුන්දර සම්මා සමාධියකට ආවා. එයා ඒ සුන්දර සම්මා සමාධියෙන් එයා නිරතුරුවම පටිච්ච සමුප්පාද ධර්මයන් තුල බැසගෙන පටිච්ච සමුප්පාද ධර්මයේ තුල ජීවිතේ විසිරෝලා එයා නිරතුරුවම දැක්ම පිරිසිදු කරගන්නවා. මමත්තේ දැඩිභාවය සියුම් කරගන්නවා. මමත්තේ දැඩිභාවය පිරිසිදු කරගන්නවා. ඉන් පස්සේ ආ උතුම් සතර සටිපට්ඨාන ධර්මයන්ට යොමු වෙනවා. එයා කායානුපස්සනාව, ධම්මානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව ජීවිතයට එකතු කරගන්නවා. බලනකෝ යා මොනසා ශක්තිමත් ආකාරයෙන් මාර්ගය අරගෙන ආවද කියලා. සද්ධාවේ ශක්තිය දැන් එයාට තියෙනවා. සීලේ ශක්තිය එයාට තියෙනවා. මෛත්‍රියේ ශක්තිය එයාට තියෙනවා. දානේ ශක්තිය එයාට තියෙනවා. ඒ වගේම සම්මා සතිය තියෙනවා. තෙරුවන්ට අදාළව ධර්මයේ මතු කරගත්ත. ඒ වගේම එයාට සුන්දර සම්මා සමාධියක් තියෙනවා. ඒ සම්මා සමාධියෙන් එයා සතර සටිපට්ඨාන ධර්මයන් දකිද්දි එයාගේ ජීවිතේ ඕනෑම අභියෝගයට මුහුණ දීමේ ශක්තියට තියෙනවා. අකුසල් සංස්කාර විපාකයට එන්න පුළුවන් ඒක හරි. නමුත් එවැනි ශක්තිමත් ආකාරයෙන් මාර්ගය තරණය කරපු කෙනෙක් කවදාක්වත් සිහි මුලාවටපත් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. එවැනි කෙනෙක් කවදාක්වත් අසීහියෙන් මරණයටපත් වෙන්නේ නැහැ. මොකද ඒ සමස්ත ආර්ය ශ්‍රාංගික මාර්ගය ධර්මානුකූල වාර්ථවත් ආකාරයෙන් වැඩිලා එයා සුන්දර සම්මා සමාධිය තුලුනුයි භාවනාවට යොමු වුණේ. ඒ භාවනාව තුලුනේ එයා විදර්ශනා නුවණට යොමු වුණේ. ඒ නිසා ඒ ආකාරයෙන් නිවැරදි ආකාරයෙන් මාර්ගය තරණය කරලා යම් කෙනෙක් සම්මා සමාධියකින් සතර සටිපට්ඨාන ධර්මයන්ට යොමු වෙලා විදර්ශනා නුවණ මතු කරගත්තොත් එයා සෝවාන්, සකුරුදාගාමි, අනාගාමි, අරිහත් ඵලයන් සාක්ෂාත් කරගත්තොත් කවදාක්වත් එයා සිහි මුලාවට පත් වෙනවා කියන කාරණයක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. මොකද අපි මේ මාර්ගය ගලාගෙන ආවේ අකුසල් යටපත් කරමින් කුසලයේ ශක්තිමත් කරමින් තමයි මතු කරගෙන ආවේ. එවැනි කෙනෙක් උතුම් සෝවාන් ඵලයට පත් වුණත් අතීත අකුසල් සංස්කාරයක් නිසා බලවත් අනතුරකින් එයා මිය යන්න පුළුවන්.
බලවත් නොසිතූ ආකාරයෙන් සිද්ධ වෙන්නා වූ සිදුවීමකින් යා මිය යන්න පුළුවන්. බලවත් චිත්ත පීඩාවන්ට පයාපත් වෙන්න පුළුවන්. නමුත් එයා දක්ෂයි. මොකද එයා සම්මා දිට්ඨිය පුහුණු කරපු කෙනෙක්. සම්මා සංකප්ප පුහුණු කරපු කෙනෙක්. සීලේ ශක්තිය පුහුණු කරපු කෙනෙක්. ඒ නිසා ජීවිතයේ ඉදිරියට වයෝ වෘද කාලයේ වේවා මරණාසන්න මොහොතේ වේවා කිනම් අකුසලයක් විපාකයට ආවත් එයා දක්ෂයි. ඒ සෑම අකුසලයක්ම අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දැකලා සිත නොමගට යන්න දෙන්නේ නැතුව සිත විසිරෙන්න දෙන්නේ නැතුව නිරතුරුව මේ සිත විදර්ශනාමය නුවණ ඔස්සේ තබා ගන්න එයා දක්ෂයි. ඒතකොට මේ දක්ෂභාවයට ලැබුණේ කුමක් නිසාද? මාර්ගය නිවැරදිව එයා තරණය කළා. තෙරුවන්ට අදාළව තෙරුවන්ට කීකරුභාවයෙන් එයා තරණය කළා. අකුසල් යටපත් කරගෙන පින කුසලයේ වැඩෙන ආකාරයෙන් එයා තරණය කළා. නමුත් එහෙම කිරීම නිසා මොකද්ද වුනේ? අතීත අකුසල් විපාකෙට එන්න තිබ්බත් පින්තුණී ආගේ කුසලේ ශක්තිමත්භාවය නිසා යාට පුළුවන්කම ලැබුණා. ඒ අතීත අකුසල් යටපත් කරගෙන දක්ෂයේ කැටියට නැගී සිටින. එනිසා එවැනි කෙනෙක් කවදාක්වත් සිහිමුලාවට පත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අසීහයෙන් මියාමක් කියන කාරණයක් කවදාක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද දානේ ආනිසංස පක්ෂයේ තියෙනවා, සීලේ ආනිසංස පක්ෂයේ තියෙනවා, මෛත්‍රී ආනිසංස පක්ෂයේ තියෙනවා, සද්ධාවේ ආනිසංස පක්ෂයේ තියෙනවා. සමස්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් මතු කරගත්තා වූ ශක්තිමත් කුසල් පක්ෂයාට. එනිසා ඒ ආකාරයෙන් භාවනා කරලා විදර්ශනා නුවණ ඇති කරගත්ත කෙනෙකුට වයෝ වෘද කාලයේදී හෝ මරණාසන්න මොහොතේදී කවදාක්වත් සිහි මුලාවටපත් වෙලා නැත්නම් අමතක වීම බවටපත් වෙලා කවදාක්වත් අසරණ වෙන්න වෙන්නේ නැහැ. ඇයි? එයා ජීවිතයෙන් පින ශක්තිමත් කරගෙන අතීතේ එන්න තියෙන අකුසල් එයා වළක්වා ගැනීමේ දක්ෂභාවයට තිබ්බා. නමුත් මරණාසන්න මොහොත බලවත් ඛේදවාචකයක් වෙන්න පුළුවන්. බස් එකකට යට වෙලා බස් එකක් යට මැරෙන්න පුළුවන්. වතුරේ ගිලිලා මැරෙන්න පුළුවන්. කෙනෙක්ගේ පහර දීමක් වෙලා මැරෙන්න පුළුවන්. නමුත් ඒ ඕනෑම අවාසනාවන්ත මරණයකට උනත් ඒ අවාසනාවන්ත අකුසලයේ ඉදිරියේ එයා දක්ෂයි. රූපේ අනිත්‍යභාවයේ දකිමින් මැරෙන්න, වේදනාවේ අනිත්‍යභාවයේ දකිමින් ඇස් දෙක පියාගන්න, සංස්කාරයන්ගේ අනිත්‍යභාවයේ දකිමින් ඇස් දෙක පියාගන්න, සකස් වෙන දැනීම් වල අනිත්‍යභාවයේ දකිමින් ඇස් දෙක පියාගන්න. නමුත් එවැනි අනතුරකට යා ලක් වෙන්නේ අතීත අකුසල් සංස්කාර නිසා. ඒ අකුසල් සංස්කාරයකටවත් කවදාක්වත් එයාගේ සිහිය මුලා කරගන්න පුළුවන් කමක් නැහැ. මොකද එයා මාර්ගය අර්ථවත් ආකාරයෙන් තෙරුවන්ට කීකරු ආකාරයෙන් වඩලා තමයි සම්මා සමාධිය තුලින් විදර්ශනා නුවණ දෙසට එයා ගමන් කළේ. නමුත් යම් කෙනෙක් මේ මාර්ගයෙන් බැහැර වෙලා ඔය වර්තමානයේ තියෙන එක එක තෘෂ්ණාවේ රැලි වලට කොටු වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුහුණු කරන්නේ නැතුව, සද්ධාවට වටිනාකමක් දෙන්නේ නැතුව, සම්මා සංකප්පයන්ට වටිනාකමක් දෙන්නේ නැතුව, සීලයට වටිනාකමක් දෙන්නේ නැතුව අපේ තියෙනා වූ එක එක පඬිතකම් සක්කාය දිට්ඨිය තුලින් එක එක අලුත් මාර්ග මතු කරගෙන අපි භාවනාව තුලින් පමණක් සම්මා සමාධිය හොයාගෙන ගියොත් පිංගතුනේ ඒ සම්මා සමාධියට නම් වයෝ වෘද භාවයේදී නැත්නම් මරණාසන්න මොහොතේදී අපිට විපාකෙට එන අකුසල් වලට මුහුණ දීමේ ශක්තිය නැති වෙන්න පුළුවන්. එවැනි අය තමයි දැන් සමහරු ඉන්නවා. ඉක්මට දැන් එක දායක මාත්‍යෙක් ඇවිල්ලා කියනවා, ස්වාමින් වහන්සේ අහවල් ගිහි මාත්මයා හිටියා, පුදුමාකාර විදියට මුළු ජීවිතේම යා සීලය තමයි රැක්කේ. සීලය රැක්කා විතරක් නෙමේ, එයා සීලය මමය මගේය කියලා දරාගෙන තමයි ජීවත් වුනේ. එච්චරටම සීලය රැක්කා. කිසි කෙනෙක් එයාව සැකකලේ නෑ, එයා වරදක් කරන කෙනෙක් කියලා. මමත් දැක්කා එයාව. නමුත් දකිද්දී මම නම් ඒ සීලයට වටිනාකමක් දුන්නේ නෑ. මම දැනගත්තා මේ මහත්යාගේ සීලය නෙක්ඛම්මෙන් පෝෂණය වෙලා නැහැ, සම්මාදිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ. නමුත් සීලෙන් ශක්තිමත්. ඒ සීලය දුෂ්ටිගත සීලයක් බවට පත් වූ සීලයක්. නමුත් බාහිර කෙනෙක් ඒක අඳුනගත්තේ නැහැ. මම දන්නවා කවුරු එයා සිල්වතෙක් කියලා හැඳුන්වුවත් මම දන්නවා ඒ සීලය සම්මාදිටි සම්මා සංකප්පයෙන් පෝෂණය නොවු සීලයක් කියලා. නමුත් මම ඒක කාටවත් කියන්න ගියේ නැහැ. මෙහෙම කාලයක් ගියාට පස්සේ ඔන්න එයාගේ ඥාතිවරයෙක් ඇවිල්ලා මට කියනවා, ස්වාමීන් වහන්ස අපේ ඥාතිවරයා ස්වාමීන් වහන්ස වයෝ වෘද භාවයෙන් අසනීප වුණා. උණ ගැනිලා අසනීප වෙලා ගෙදර ඉද්දී ස්වාමීන් වහන්ස මුළු රාත්‍රියක්ම අසීයෙන් කියවන්න පටන් ගත්ත කියලා. දැන් අසීයෙන් එයා කියවනවා.
මට අම්මා අඬ ගහනවා මැරිච්ච අම්මා අඬ ගහනවා මගේ මැරිච්ච තාත්තා අඬ ගහනවා අන්නවර කවුද රංචුවක් ඇවිල්ලා මට අඬ ගහනවා දැන් මේ සීලය පරිපූර්ණයි කියලා ගමේ හැමෝම සාදුකාර දුන්න මහත්මයා මොකද දැන් වෙලා තියෙන්නේ මෙන්න උණ ගැනිලා රෝගී භාවයේ උස්සන්න වෙනකොට මේ මහත්යාගේ සිහිය විකල් වුණා ඇයි සීලය තිබ්බත් මාර්ගයේ වැඩුවේ නැහැ සම්මා දිට්ඨි සම්මා සංකප්ප වැඩුවේ නැහැ බුදුරජාණන් වහන්සේට කීකරුනේ නැහැ සීලය රැක්කා ඒ සීලය තුලින් එයා සමාධියකුත් එයාට තිබ්බා එයා භාවනාත් කළා සමහරු හිතුවා එයා සෝවන් වෙච්ච කෙනෙක් කියලා සමහර හිතන්නේ එයා සකුරුදාගාමි වෙච්ච කියලා නමුත් මන් දන්නවා අවම වශයෙන් සම්මා දිට්ඨිය සම්මා සංකප්පවත් එයා තුල තිබ්බේ නැහැ එයාගේ සීලයන් එක්කම්ෙන් පෝෂණය කරගත්තේ නැහැ අන්න අසනීපයක් වෙච්ච වෙලාවේ වයෝ වෘද්ධ වෙච්ච වෙලාවේ මරණාසන්න වෙච්ච වෙලාවේ අර මතු වෙලා එන අකුසල් වලට මුහුණ දීමේ ශක්තියට තිබ්බේ නැහැ අන්න බලන්න උණක් හැදිලා රැක් කිද්දි සිහිය විකල් වුණා නමුත් ඒ සිහිය විකල් වෙච්ච වෙලාදී ආ මැරුණා නම් අනිවාර්යෙන්ම අර പ്രേත ලෝකේ නැත්තම් යක්ෂයින් අතර තමයි ආ උපදින්න මොකද പ്രേතයෝ යක්ෂයෝ ගැනම තමයි ආ කතා කරන්නේ එවැනි අනතුරක් අපි සෑම කෙනෙක් ඉදිරියේම තියෙනවා අපිට පේනවා සමාජයේ මේ අනතුරු හුඟක් වැඩි හැමදාම සිල් ගන්න අය පොයට සිල් ගන්න අය නැත්තම් භාවනා කරනවා කියන අය නිරතුරුවම භාවනා පන්ති යන අය මරණාසන්න මොහොතේ නැත්තම් වයෝ වෘද්ධ කාලෙදී හිතා ගන්න බැරි වෙනස් වීම වලට ලක් වෙනවා සමහරු අමනුෂ්‍යයම දකිනවා සමහරු අමනුෂ්‍යයම පේනවා කියනවා සමහරු යක්කු පේනවා කියනවා සමහරු යක්ෂණියෝ පේනවා කියනවා සමහරු අනේ මගේ බෙල්ල මිරි කන්නේනවා කියනවා නමුත් මේ භාවනා කරපු අය මේ පොයට සිල් ගත්තේ අය නමුත් ඇයි එහෙම උනේ බුදුරජාණන් වහන්සේට අදාළව කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම ආර්ය ශ්‍රාංගික මාර්ගයේ දුර්වල කරගෙන තමයි සීලය පමණක් දුෂ්ටිගතව ජීවිතයට එකතු කරගත්තේ සීලය නෙක්ඛම්මෙන් තොරව ජීවිතයට එකතු කරගත්. නමුත් අවසානයේ මොකද්ද වුනේ? ඒ දුර්වල සීලයට පුළුවන් කමක් උනේ නැහැ ජීවිතේ ඉදිරියට එන ආ වූ අකුසල් සංස්කාරයන්ට මුහුණ දෙන්න. ඒ නිසාම සතර පෝයට සිල් ගත්තත් මරණාසන්න මොහොතේ අසියෙනු මෙරුනේ. මුළු ජීවිත කාලෙම දන් දුන්නත් අවසාන කාලේ මතකය අමතක වෙලයි ජීවත් උනේ. එවැනි අප්‍රමාණ දැන් අකුසල් විපාක දෙන සමාජෙ ගොඩක් තියෙනවා මේක ගිහි අයට විතරක් නෙමෙයි පැවිදි පක්ෂයටත් ගොඩක් තියෙනවා අවසාන කාලේ නොහිතූ ආකාරයෙන් සිහිය වෙනස් වෙනවා සිහිය විකෘති වෙනවා ඇයි විපාකෙට එන අකුසල් වලට මුහුණ දීමේ ශක්තිය නැහැ ඒතොරේ විපාකෙට එන අකුසල් වලට මුහුණ දීමේ ශක්තිය අපි ඇති කරගන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව පුහුණු කරලා ඇති කරගන්නා වූ සම්මා සමාධියයි අපිට නිවැරදිව මාර්ගයට ඔරොත්තු දීමේ ශක්තිය ඒ තුලින් අපි ඕනෑම අභියෝගයට මුහුණ දෙන සූදානම්. එහෙම කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කරලා සැබෑ සම්මා සමාධිය තුලින් සැබෑ සම්මා ඥානයන් වලට පත්වෙච්ච කෙනෙක් ශනිකව වෙඩි උණ්ඩකින් මැරුණත් උන්වහන්සේ දක්ෂයි සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ඇස් දෙක පියා ගන්න. රූපේ අනිත්‍යභාවය දකිමින් ඇස් දෙක පියා ගන්න. වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ඇස් දෙක පියා ගන්න. ඒ නිවැරදි මාර්ගය වඩපු කෙනා මහපාරක යද්දි බස් එකකට යට වෙලා මැරුණත් ඒ මරණාසන්න මොහොතේ උන්වහන්සේ දක්ෂයි සියලු සංස්කාරයන්ගේ මේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිමින් ඇස් දෙක පියා ඇයි මාර්ගය නිසියාකාරව පුහුණු කළා. මාර්ගය නිසියාකාරව පුහුණු වෙද්දී නිරතුරුව මාතීත කුසල් යටපත් කරලා වර්තමානයේ කුසල් ශක්තියෙන් ශක්තිමත් කරලා සම්මා සමාධියෙන් තමයි අපි විදර්ශනා නුවණ මතු කර ඉන්සක් කොයිම වෙලාවකවත් අපි අසරණ තත්වයට පත්වෙන වෙලාවේ අනතුරුදායක තත්වයට පත්වෙන වෙලාවේ අපේ සිත විසිරෙන ස්වභාවයට පත්වෙන්නේ නැහැ. ඒ නිසා නිරතුරුවම වර්තමානයේ මේ අනතුරු ගොඩාක් තියෙනවා භාවනා කරන අය සිල් රකින්නවායි කියන අය මරණාසන්න කාලෙදී බලවත් අනතුරුට ලක් වෙනවා දන් දෙනවා කියන අය මරණාසන්න කාලෙදී බලවත් අනතුරු වලට ලක් වෙනවා සිහි මුලා නොවී මැරෙනවා නිසා මේ අනතුරෙන් අපි මිදෙන්න නම් කරුණා කරලා
ඔබ භාවනාව ඔබ විදර්ශනාව ඔබ සමාධිය ඔබ දානය ඔබ සීලය සම්මා දිට්ඨි සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය කරගන්න එම් පෝෂණය වෙද්දී නිරතුරුවම අපේ අකුසල් සංස්කාරයටපත් කරලා අපිට සැබෑ සමාධියක් සැබෑ විදර්ශනාවක් අභියෝගයන්ට මූණ දෙන්න පුළුවන් විදර්ශනාමය ශක්තියක් අපේ ජීවිතේට ලැබේවි අපේ ස්වාමීන් වහන්සේ තවත් ගැටලුවක් යොමුව තිබෙනවා මේ මොහොත තුල තමාගේ සිත ශක්තිමත් කර ගැනීමම මේ මොහොත තුල සිත පවත්වා ගැනීමම අපට තිබෙන එකම ආරක්ෂාවද කියන එක අපේ ස්වාමීන් වහන්සේ මේමයි මේ නෝනා ඔබතුමිය දැන් ওই ප්‍රශ්නෙන් යොමු කරන්නේ අතීතයේ වෙච්ච දේවල් නෙමේ ඊයේ වෙච්ච දෙයක් පෙරේද වෙච්ච දෙයක් ඊට ගිය අවුරුද්ද වෙච්ච දෙයක් කියන කාරණේ ඒවා දීපත් කරන්නේ නැතුව වර්තමානයේ තුල හිත පීඩවාගෙන ඉදීමෙන් අපිට මේ ධර්ම මාර්ගයේ තුල ශක්තිමත්භාවය ඇති කරගන්න පුළුවන් ද කියන කාරණේයි දැන් මෙතනදී නෝනා අපි හැම වෙලාවම හිතන්න ඕනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන කාරණේයි ඒ නිසා මුල් විය යුත්තේ විදර්ශනාව නෙමේ මුල් විය යුත්තේ සමාධිය නෙමේ මුල් විය යුත්තේ ඥාන දර්ශනයන් විමුක්තිය නෙමේ මුල් විය යුත්තේ තෙරුවන් කෙරෙහි සද්ධාවයි එතනයි මුල ඒක හොඳට තේරුම් ගන්න ඕනේ නිවන් මාර්ගයේ වේවා මේ ලෞකික සැප ලබන මාර්ගයේ වේවා සුගතියට මාර්ගයේ වේවා මේ කොතනදීත් මුල් විය යුත්තේ තෙරුවන් කෙරෙහි සද්ධාවයි එතනත් මුල් තෙරුවන් කෙරෙහි සද්ධාව මුල් වෙච්ච තැනදී අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරට අපේ හිත පීටන්න බැහැ ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරට හිත පීටලා අපි භාවනා කරන්න ගියොත් එතනින් සිද්ධ වෙන්නේ මොකද්ද වර්තමානයේ තුල අපි හිත පීටන්න පුළුවන් දැන් වර්තමානයේ හිත පීටනවා කියන්නේ මොකද්ද දැක්කා කියන තැන අපි නැවතිලා ඉන්නවා පස්සේ අවිද්‍යාවෙන් තෙත් කරන්නේ නැහැ ඇසුණා කියන තැන අපි නැවතිලා ඉන්නවා අපි පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ අවිද්‍යාවෙන් තෙත් කරන්නේ නැහැ දැනුණා කියන තැන අපි නැවතිලා ඉන්නවා පස්සේ අපි අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ අන්නේ වර්තමානෙ තුල නැවතිලා හිටියා හරි දැන් කෙනෙක් කියනවා මට කිසි ප්‍රශ්නයක් නැහැ මට අතීතෙ වැඩකුත් නැහැ මට අනාගතේ වැඩකුත් නැහැ මම වර්තමානෙ තුල නැවතිලා ඉන්නවා දැන් අර බාහිය දාරුචිරිය නැවතුනේ දැක්කා කියන තැන යා නැවතුණා ඇසුණා කියන තැන යා නැවතුණා දැනුණා කියන තැන බාහිය නැවතුණා හරි නැවතිලා බාහිය මහපාරෙදිම රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් මේ කතා අපි හැම කෙනෙක්ම අහලා තියෙනවා. මේ කතා අහලා අපි මොකද කරන්නේ? අපි බාහියට දුන්න කමඨහන අපි අපේ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒ කමඨහන දෙන්නේ බාහියට. බුදුරජාණන් වහන්සේ අපිට ඒ කමඨහන දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ නැහැ වර්තමානයේ තුල නවතින්න කියලා. බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ නැහැ දැක්කා කියන තැන නවතින්න කියලා. බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ නැහැ සුණා කියන තැන නවතින්න කියලා. බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ නැහැ දැනුණා කියලා තැන්. ඒක බාහියටයි කිව්වේ. ඒතර අපිට කිව්වේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ චතුරාර්ය සත්‍ය දකින්න ජීවිතය තුලින්. ජීවිතය තුලින් දුක දකින්න. ජීවිතය තුලින් දුකට හේතුව දකින්න. දුක නැති කිරීම දකින්න. මාර්ගය දකින්න. දැකලා මාර්ගයට අවතීර්ණ වෙන්න. සම්මා දිට්ඨියට එන්න සම්මා සමාධියට එන්න අන්න බුදුරජාණන් වහන්සේ අපිට කියපු දේ. නමුත් බාහියට බුදුරජාණන් වහන්සේ මේ කිසිම දෙයක් කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේට බාහිය චතුරාර්ය සත්‍ය ගැන කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ බාහියට කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ බාහියට සම්මා දිට්ඨිය කිව්වේ නැහැ. නෙක්ඛම්මේ කිව්වේ නැහැ. බාහියට කියන්නේ බාහිය දැක්ක දේ දැක්කා කියන තැන නවතින්න. ඇසුන දේ ඇසුනා කියන තැන නවතින්න දැනුන දේ දැනුනා කියන තැන නවතින්න ඇයි අපිට නොකිව්ව දෙයක් බාහියට කිව්වේ ඇයි මොන සද්ධාව එතනදී බාහියට කිව්ව දේ අපි ගන්න යනවා නම් ඒ කියන්නේ අපි සිතුවන් කෙරේ සද්ධාව දුර්වලයි බෝධ බුදුරයන් වහන්සේ අපිට කියලා තියෙන එක මේ අපිට මේ චතුරාර්ය සත්‍ය දේශනා කරලා තියෙනවා මාර්ගයක් කියලා තියෙනවා නමුත් බාහියට කිව්වේ වෙන දෙයක් ඇයි බාහියට එහෙම කිව්වේ ඒක දකින්න පුළුවන් එකයි කියන්නේ බුද්ධ විෂය ගැන හිතන්න යන්න එපා. බුද්ධ විෂය ගැන හිතුවොත් ඔබ උමතුවේ. ඒ නිසා බුද්ධ විෂය ගැන හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ අපිට පනවල තියෙන්නේ මෙන්න ආරෂ්ඨාංගික මාර්ගය. මාර්ගය තුලින් නිවනට යන්න. බුදුරජාණන් වහන්සේ අපිට පමවලා නැහැ දැක්ක දේ දැක්කා කියන තැන ඉඳගෙන ඉන්න කියලා. ඇසුන දේ ඇසුනා කියන තැන නවතිලා ඉන්න කියලා. දැනන දේ දැනනා කියලා තැන නවතිලා ඉන්න කියලා අපිට කිව්වේ. එයි
බාහිය කියන්නේ අපිට වඩා ගොඩක් වෙනස් කෙනෙක්. ඒක දකින්නේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය. ඒක දකින්නේ බුදුරජාණන් වහන්සේගේ පූර්වේ නිවාසානුසුති ඥානය. බුදුරජාණන් වහන්සේ පූර්වේ නිවාසානුසුති ඥානයෙන් දකිනවා බාහිය කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිත පරිත්‍යාගයෙන් පූර්ණ කරපු කෙනෙක්. ජීවිත පරිත්‍යාගයෙන් පූර්ණ කරපු කෙනෙක්. එයා ජීවිතේ මරණයට දැම්මා මම මේ ජීවිතේ උතුම් චතුරාර්ය සත්‍ය දකින්න අවබෝධ කරනවා කියලා. එවන් වීරයවන්ත කෙනෙක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙච්ච ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අවසාන කාලේ අවසාන රහතන් වහන්සේලා බිහි වෙච්ච කාලේ ශාසනයේ අතුරුදහන් වෙන යන කාලේ අනේ මේ බාහිය ජීවිත පරිත්‍යාගයෙන් මාර්ගය තුල හිටියා නමුත් සෝවාන් ඵලයටවත් පත් වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් අර සියලුම ධර්මයන් ශක්තිමත්ව පරිපූර්ණ කරලා හිටියේ අන බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දකිනවා ඒක. ඒ නිසා බාහියට සම්මා දිට්ඨිය කියලා දෙන්න ඕනේ නැහැ. බාහියට සම්මා සංකප්ප කියලා දෙන්න ඕනේ නැහැ. බාහියට නෙක්ඛම්මය ගැන කියන්න ඕනේ නැහැ. මොකද බාහිය අර කන්දක් උඩට නැගලා ඉනිමග කදලා බාහිය ඇතුළු තවත් හතර දෙනෙක් කන්දක් උඩට නැගලා ඉනිමග පෙරලල් දානවා. නැවත කන්දෙන් කවදාකවත් බහින්න. දැන් අපි මේ කන්ද උඩ ඉඳලා එක්කෝ මැරෙමු එක්කෝ ධර්මයේ දකිමු අවබෝධ කරමු. එවන් මහා ඓතිහාසික වීරයක් තිබ්බ කෙනෙක් බාහිය පෙර සංසාරේ. ඒසා එවන් බාහියට චතුරාර්ය සත්‍ය කියන්න ඕනේ නැහැ. එවන් බාහියට සීලය ගැන කියන්න ඕනේ නැහැ. එවන් බාහියට සතිය ගැන කියන්න ඕනේ නැහැ. එවන් බාහියට සම්මා සමාධියක් ගැන කියන්න ඕනේ නැහැ. එදා බාහියට අතීතේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සම්මා සතිය නොතිබ්බනම් කවදාක්වත් අර ගල් කුල උඩට නැගලා ඉනිමග පෙරලන්න බෑ. එදා බාහියට සම්මා සමාධිය නොතිබ්බනම් අර ගල් කුලට නැගලා ඉනිමග පෙරලලා එක්කෝ මරණය එක්කෝ නිවන කියන අදිෂ්ඨානෙට එන්න බෑ. නමුත් ඒක බුදුරජාණන් වහන්සේ දකිනවා. දැකලා බාහියට දෙන්නේ චතුරාර්ය සත්‍ය නෙමේ. බාහිය දැක්ක දේ දැක්කා කියන තැන නවතින්න. ඇසුන දේ ඇසුනා කියන තැන නවතින්න. දැනු දේ දැනුනා කියන තැන නවතින්න. අන්න බාහිර දෙන හේතුවක් නිසායි. ඒ කමටහන අපිට දෙන්නේ නැහැ. නමුත් ඔබට හිතෙනවා නම් මම දැක්ක දේ දැක්කා කියන තැන නැවතිලා ඇසුන දේ ඇසුනා කියන තැන නැවතිලා දැනුන දේ දැනුනායි කියලා නැවතිලා මට වර්තමානයේ තුල ඉන්න පුළුවන් කියලා ඒ වර්තමානයේ තුල ඉඳීමෙන් මගේ ධර්ම ශක්තිය වැඩෙනවා කියලා ඒ වර්තමානයේ තුල නැවතීමෙන් මගේ විදර්ශනා වැඩෙනවා කියලා එහෙනම් ඉතින් ඔබටත් සංසාරයේ අර බාහිය වගේම පුහුණු කළා වූ ඒ උත්තම ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිය ඔබේ පිටිපස්සේ තියෙන. නමුත් මන් දන්නවා ඒ ශක්තිය නැහැ කියන කාරණේ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ ශක්තිය නැහැ කියන කාරණේ මම දන්නවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා නිරතුරුවම ඒ බාහිය කරපු දේ නෙමේ බුදුරජාණන් වහන්සේ බාහියට දුන්න කමටහන නෙමේ බුදුරජාණන් වහන්සේ අපිට දුන්නා වූ කමටහන ජීවිතේට මතු කරගන්න. ඒ නිසා අපිට දුන්නා වූ කමටහන කියන්නේ වර්තමානයේ තුල සතියෙන් ඉන්න කියන කාරණේට ඉස්සෙල්ලා අපි මේ මාර්ගයක් තියෙනවා පුහුණු කරන්න. කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම තියෙනවා. චතුරාර්ය සත්‍ය අපි තුලින් මතු කර ගන්න ඕනේ, දකින්න ඕනේ. ඊට පස්සේ මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ. සද්ධාව වැඩෙන්න ඕනේ. මේ විදිහට මේ ආවා වූ මාර්ගය තුලින් තමයි අපි සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන. ඒ සම්මා සමාධිමත් හිතෙනුත් බුදුරජාණන් වහන්සේ දැක්කා, ඇසුණා, දැනුණා කියන තැන නවතින්න කියලා අපිට කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ නිරතුරුව අපිට කියනවා වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඒ කියන්නේ මේ වර්තමාන රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය දකින්න. මහණෙනි එතනින් විතරක් බෑ ඔබට. ඔබ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් දකින්න. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට. මහණෙනි වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී අපි දැන් ඔය වර්තමානයේ තුල ඉන්නවා කියන කාරණය මොකද්ද අපි කියන්නේ? දැක්කා කියන තැන නැවතිලා ඉන්නවා. දැක්කා කියන තැන නවතිලා ඉඳලා අපි මොකද කරන්නේ? දැක්ක දෙයට දැක්කා කියලා නවතිනා වූ ධර්මතාවයට අපි ආස්වාදේ ඇති කරගන්නවා. ඒ පස්සේ කරේ අපි ආස්වාදේ ඇති කරගන්නවා.
ඒත් දැක්කා කියන තැන නැවතිලා ඉන්නා වූ ධර්මතාවයේ කෙරෙහි අපි ආස්වාදය ඇති කර ගන්නවා. එය මමයි කියලා ගන්නවා. එය මගේ කියලා ගන්නවා. එතන මගේ ආත්මය කියලා ගන්නවා. ඒ කියන්නේ පස්සය කෙරෙහි අපි නොදැනුවත් භාවයෙන් අපි තෘෂ්ණාව ඇති කර ගන්නවා. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේට අදාළව අපි මැදුවේ අපි බාහියට ගිහු කමටහන තමයි අපි ගත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට මාර්ගය අදාළව මාර්ගය වඩද්දී අන්න බුදුරජාණන් වහන්සේට කීකරු භාවයේ මුල් වෙන්න ඕනේ. අපේ මේ පෞද්ගලික මේ අකීකරුකම් නෙමේ අපේ පෞද්ගලික අපි මහදැන මුත්තු වගේ අපි අපිට මාර්ගමතු කරගන්න බෑ තේන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිව්වේ විදියට මාර්ගය මතු කරගෙන අපි නිරේතුරුව සම්මා සමාධියකට ඇවිල්ලා වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකි. එහෙම නැතු වර්තමානයේ තුල නැවතිලා ඉන්න කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ. වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න. වර්තමාන මේ රූපස්කන්ධය අනිත්‍යභාවය දකින්න. මේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංස්කාරයන්ගේ විඥාණය අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන. අන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ නැතු වර්තමානයේ තුල ඉන්න කියලා කියන්නේ නෑ. වර්තමානයේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න. මොකද අපි බාහියලා නෙමේ. අපි හිතනවා නම් බාහියලා කියලා ඒ කියන්නේ අපි තාම සක්කාය දිට්ඨිය කඳු. එච්චරයි. බාහිය වගේ කෙනෙක් මම. එහෙන් බාහියලා පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ. අද බාහියලා පහරන්න විදිහක් නැහැ. මොකද ඒ සංස්කාර අද නැහැ. ඒ නිසා අපි බාහියලා වෙන්නේ නරකයි. අපි බුදුරජාණන් වහන්සේගේ කිසිත් නොදත් ශ්‍රාවකයා විය යුතුයි. සියල්ල දන්නේ බුදුරජාණන් වහන්සේ. මම කිසිත් නොදත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයයි. අන්න තැන අන්න තැන එතෙන්ට එන්න ඕන තැන තියෙද්දී අපි හිතනවා නම් මමත් බාහිය මමත් දැක්ක කියන තැන නැවතිලා ඉන්නවා. ඒ කියන්නේ වර්තමානයේ තුල නැවතිලා ඉන්නවා කියන්නේ එතන තියෙන සක්කාය දිට්ඨිය කන්දක්. තේරුම් ගන්න ඈ. තරහ වෙන්න පුළුවන් මේවා කිව්වම. නමුත් මේක තමයි ඇත්ත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඇවිල්ලා සම්මා සමාධියක් ඇති කරගෙන ඒ සම්මා සමාධිමත් හිතෙන් වර්තමාන රූපස්කන්ධය අනිත්‍යභාවය දකින්න. වර්තමාන වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයන්ගේ එතනින් නවතින්න එපා. ඒක විතරක් බැරිලා බෑ. අතීත පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දකින්න. අතීත රූපස්කන්ධේ සක්විති රජ වෙච්ච රූපස්කන්ධය, සක්‍ර දෙවියන් වෙච්ච රූපස්කන්ධය, මහා බ්‍රහ්මයා වෙච්ච රූපස්කන්ධය, රජවරු සිටවරු වෙච්ච අතීත රූපස්කන්ධ, ඒවත් අනිත්‍ය බලකින්න. අතීත වේදනාස්කන්ධයන්ගේ අනිත්‍යභාවය දකින්න. අතීත සංඥාස්කන්ධයන්ගේ අනිත්‍යභාවය දකින්න. අතීත සංස්කාරස්කන්ධයන්ගේ විඥානස්කන්ධයන්ගේ. දැන් බලන්නකෝ ඉතින් වර්තමානයේ නැවතුලා හිටියොත් හරියයිද? ඈ කොච්චර දේවල් කරන්න තියෙනවද? ඈ වර්තමානයේ නැහැ හිටියොත් එහෙම ඔන්න අපි වෙන්නේ අර බාහිය කියන තැන අපිත් ඉඳලා අපි සක්කාය දිට්ඨිය කඳු ඇති කරගන්නවා විදර්ශනාව කියලා. අපිත් බාහිය කෙනෙක් වෙන්න යනවා. දෙයනේ බාහියලා වෙන්න නම් මේ මොහොතේ බුදුරයන් වහන්සේ කෙනෙක් ඉන්න ඕනේ. බුදුරයන් වහන්සේ කෙනෙක් නැති ලෝකෙක අපිට බාහියලා වෙන්න බෑ. අපි බාහියලා වෙන්න ගියොත් ඒ අපේ සක්කාය දිට්ඨිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබ ඇති කරගත්තා වූ සම්මා සමාධිමත් හිතෙන් වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න. ඒ වගේම අතීත පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න. ඊළඟට අනාගත පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිනවා. ඒතොර එහෙම දකිද්දී අපි වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න කෙනා, අතීත පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න කෙනා අනාගත පංච උපාදානස්කන්ධය කෙරේ බැඳෙන්නේ නැහැ. ඒ අනාගත පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. අන්න පින්වතුනි මාර්ගය. මේ මාර්ගය මෙහෙම තියෙද්දී අපි මේ මුකුත්ම නොකර අපි දැක්කා, ඇසුනා, දැනුණා කියන තැන වර්තමානයේ නැවතුණා කියන තැන ධර්මයේ අවබෝධාත්මක තැනක් කියලා අපි දැක්කොත් මං හිතනවා අපිට වරදින්න පුළුවන්. නමුත් ඒ තැනට අපි එනවා යම් දවසක. බාහිය ආපු තැනට අපි යම් දවසක එනවා. ඒ බාහිය ආපු තැනට එන්න බාහිය ආපු ක්‍රමයෙන් අපිට බෑ. ඒක හොඳට තේරුම් ගන්න. මොකද බුදුරයන් වහන්සේ නමක් ලෝකේ නැහැ. බුදුරයන් වහන්සේ ලෝකේ නැති නිසා ඒ කමඨාන ඔබට ගැලපෙන්නේ නැහැ. බුදුරයන් වහන්සේ නමක් අද මේ ලෝකේ ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ ඔබට ඒ කමඨාන දුන්නා නම් අනිවාර්යෙන්ම ඔබත් මහා පාරිදි රහත් වෙනවා. මොකද බුදුරයන් වහන්සේ දන්නවා බුද්ධ විෂයට අදාළව ඒක වෙන දෙයක් කියලා. නමුත් බුද්ධ විෂය අපි අතර ගන්න නරකයි. බුද්ධ විෂය අපි අතර අරන් අපි ඉස්සරහට එන කෙනාට මුකුත් කරන්න ඕනේ නෑ. දැක්කා කියන තැන නවතින්න. ඔබ මුකුත් කරන්න ඕනේ නෑ. සුනා කියන තැන නැවතිලා ඉන්න. ඔබ මුකුත් කරන්න ඕනේ නෑ. දැනුනා කියන තැන එවෙන කමටහන් දෙන ඕන තරම් අය අපේ රටේ ඉන්නවා. තේන්න. ඒගොල්ලෝ ඒකෙන් අදහස් කරන්නේ තමන් බුදුරජාණන් වහන්සේ කියන තැනයි.
ඒ කියන්නේ තාම අමෝලිකා සද්ධාව තුලයි එවැනි භාවනා ගුරුවරු ඉන්නේ තමෝලිකා සද්ධාව තුල. ඒ නිසා එවැනි කමටහන් දීමේ අයිතියක් අපිට නැහැ. අපිට එවැනි අයිතියක් නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගයක් කියලා තිනවා චතුරාර්ය සත්‍ය කියලා තිනවා. ඒ චතුරාර්ය සත්‍ය තුලින් මාර්ගය මතු කරගෙන ඒ මාර්ගයෙන් සම්මා සමාධියක් ඇති කරගෙන වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිමින් අතීත පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිමින් අනාගත පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අපි සින්දදාට අපි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වෙනවා. එදාට ඔබටත් මටත් පුළුවන් දැක්කා කියන තැන නවතින්න. ඇසුනා කියන තැන නවතින්න. දැනුණා කියන තැන. නමුත් එදාට කළ යුතු දේ එදාට ධර්මානුකූලව සිද්ධ වෙන දේ අද අපි මේ කෙලෙස් ගොඩක් මැද්දේ දැක්කා ඇසුනා දැනුණා කියන තැන නවතුනොත් පිංගතුනේ කවදාක්වත් එය අර්ථවත් විදර්ශනාවක් අර්ථවත් භාවනාවක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් එවැනි දේවල් වලදී අපි කවදා හරි අමාරුවේ වැටෙනවා කියන්නේ මරණ ආසන්න මොහොතේ අපි සිහි මුලාවටපත් වෙලා තමයි අපිට මැරෙන්න සිද්ධ වෙන්නේ. මොකද අපි අතීත පංච උපාදානස්කන්ධයවත් වර්තමාන පංච උපාදානස්කන්ධයවත් අනාගත පංච උපාදානස්කන්ධයවත් අනිත්‍ය වශයෙන් දැකලා පුහුණු වුණේ නැහැ. ඒ සියල්ල පැත්තකින් තියලා අපි වර්තමානයේ කෙරේ ආස්වාදයෙන් දැක්කා ඇසුනා දැනුණා කියන ඒ පස්සේ කෙරේ ආස්වාදයෙන් අපි ජීවත් වුණා. නමුත් විදර්ශනාත්මක වේ ධර්මයන් වැඩුණේ නැහැ. ඒ නිසා ඉතින් කවුරු හරි මට ඇවිල්ලා කිව්වොත් ස්වාමීන් වහන්සේ ඔය මොනවත් කරන්න ඕනේ නැහැ. ඔය කැලවල් වල ගිහිල්ලා මොකටද යන්නේ? ඔය පින්ඩපාති දුක් විඳින්නේ මොකටද? ඔය මිනිස්සුන්ගෙන් බැහැර වෙලා ඈතටලා ඉන්නේ මොකටද? ඔය මුකුත් ඕනේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන නැවත කියන්න එපා. ඕක වැඩකුත් නැහැ. දැක්කා කියන තැන නවතින්න. ඇසුනා කියන තැන නැවතිලා ඉන්න. දැනුණා කියන තැන නැවතිලා ඉන්න. යමෙක් මට එහෙම කිව්වොත් මං ඌට කියන්නේ මානසික රෝගියෙක් කියලා. වෙන කියන්න දෙයක් නැහැ. මොකද ඒ වෙනි ධර්මය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. ඒ නිසා නිරතුරුව අපි දක්ෂ වෙන්න ඕනේ. බාහ්‍ය දාරුචිරියට කිව්වේ ධර්මය අපිට ගැලපෙන්නේ නැහැ. අපිට ගැලපෙන්නේ අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ පොදු ධර්මය. නමුත් අපි මේ පොදු ධර්මයේ තුල ගමන් කරලා කවදා හරි බාහ්‍ය හිටපු තැනට එනවා. නමුත් එදාට අපිට පුළුවන් වර්තමානයේ තුල ජීවත් වෙන්න නිරතුරුවම අවිද්‍යාව ප්‍රහීණය කළා වූ තැන ඉඳන් අපිට පුළුවන් දැක්කා ඇසුනා දැනුණා කියන තැන සැකයකින් තොරව විචිකිච්ඡාවකින් තොරව අනතුරකින් තොරව නිරෝධය වුණා වූ තෘෂ්ණාව නිරෝධය කළා වූ හිතෙන් ජීවත් වෙන්න. හොඳයි පිංගතුල්ලා මේ සුන්දර රාත්‍රියේදී සිරස ගුවන් විදුලිය ඉදිරියේ වාඩි වෙලා බොහොම නිස්කලංකව සම්මා සමාධිමත් හිතෙන් මේ සුන්දර විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කළා. අද සුන්දර බක් පුරපසළොස්සක පෝය දවස. ඒ වගේමයි තවත් සතියකින් පමණ සුන්දර සිංහල අලුත් අවුරුදු උදාව සිද්ධ වෙනවා. ඒ නිසා අපි නිතරම මතක් කළා සිංහල අලුත් අවුරුද්ද සමරන සිංහල බෞද්ධයා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ජීවත් වෙන පින්වතටයි කියලා. සිංහල බෞද්ධයා කියන වචනෙට දෙන්න තියෙන අර්ථය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ජීවත් වෙන කෙනා. ඒ නිසා පින්වතුනි මේ සුන්දර මොහොතේදී පින්වතුල්ලා සිහියට නගා ගන්න ඕනේ ලබන සතියේ සුන්දර අලුත් අවුරුද්ද මංගල්‍ය උදා වෙන මොහොතේ අපේ සිංහලකම අපේ බෞද්ධකම තව තව ශක්තිමත් වෙන ආකාරයෙන් කටයුතු කරන්න පින්වතුල්ලා දක්ෂ වෙන්න ඕනේ. අපිට සමාජයේ දිහා බලද්දී අපිට පේනවා ජනතාවගේ ඉන්ද්‍රිය සංවරභාවය බොහොම වේගෙන් දුර්වල වෙනවා. ජනතාවගේ සිව්පසය පරිහරණය කිරීමදී ප්‍රත්‍වේක්ෂාව කියන කාරණය බොහොම වේගෙන් දුර්වල වෙනවා. සමාජයේ බලවත් ආකාරයෙන් වැරදි ආජීවයන්ට යොමු වෙනවා. එනිසා පින්වතුනි මේ සෑම තැනකදීම අපේ සිංහල බෞද්ධකම දුර්වල වෙලාවායි කියන කාරණය තේරුම් ගන්න ඕනේ. සිංහල බෞද්ධකම දුර්වල වුණා කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය දුර්වල වුණා කියන කාරණයයි. තව සතියකින් උදා වීමට නියමිත මේ උතුම් සිංහල අලුත් අවුරුදු මංගල්‍ය ඔබ දක්ෂ වෙන්න මේ සිංහලකම මේ බෞද්ධකම ඊළඟට පරම්පරාවට ආරක්ෂා කරලා දෙන අවුරුද්දක් බවට පත් කරගන්න. එනිසා සෑම මොහොතකම ඔබ සම්මාදිටි සම්මා සංකප්පයන්ගේ අර්ථයන් වගේම සීලේ අර්ථය ජීවිතයට එකතු කරගන්න. අපේ පැරණන් විසින් අපිට උරුම කරලා දුන්න ඒ අහපත්
ගුණධර්මයන් යහපත් සිරිත් විරිත් සීලාචාර ධර්මයන් අද සමාජයේදී ඇ බලද්දී මිනිස්යා තුලින් සීලාචාර ධර්මයන් බොහොම වේගෙන් දුර්වල වෙලා යනවා අද අපි දකිනවා පාරවල් වල මග තොටේ යනකොට අලුත් රැල්ලක් බිහි වෙනවා මේ කාන්තා පක්ෂිය බොහොම කෙටි අඳුන් අඳින්න පුහුණු වෙලා තියෙනවා ශරීරයෙන් භාගයක්ම නිරාවරණය කරගෙන ඉන්නේ ඒ වගේම මාධ්‍ය මේවට බලවත් ආකාරයෙන් උදව් කරනවා ඒ කියන්නේ සමාජයේ පිංගතුණි ලැජ්ජාව බය දෙක අහිමි කරගත්තොත් ඒ සමාජයට සියල්ලම අහිමි වෙලා යනවා ඒක තේරුම් ගන්න ඕනේ විශේෂයෙන්ම කාන්තා පරපුර සමාජයක් ගොඩනැගෙන්න නම් සමාජයක් පූර්වාදර්ශී සමාජයක් බවට පත් වෙන්න නම් සමාජයක් ගුණාත්මක සමාජයක් බවට පත් වෙන්න නම් මුලින්ම කාන්තා පක්ෂයයි ඉන්ද්‍රිය සංවරයේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රටේ රජවරුන්ට ලැදරියගේ පටන් අද ඉපදුන ලැදරියගේ පටන් වයෝ වෘද්ධ කාන්තාව දක්වා සුරක්ෂිතභාවයට පත් කරන්න. ඒගොල්ලන්ගේ ආත්මගරුත්වය ආරක්ෂා කරලා දෙන්න. ඒගොල්ලන් සදාචාරාත්මකව විනාශ වෙන්න දෙන්න එපා. නමුත් අද බලවත් ආකාරයෙන් ඒ කාන්තා පක්ෂය සදාචාරාත්මක විනාශ කරන දිශාවට ගමන් කරනවා. මොකද සිංහල බෞද්ධ කමේ මුල් පුරුක බවට පත් වෙන්නේ කාන්තාව. ලබන සතියේ උදා වෙන සිංහල අලුත් අවුරුද්දේදී gedara uturona kirimuttiye patan lipatiyena kiribate patan අපි කන බොන කැවුම් මතිරහේ පටන් මේ සෑම දෙයකටම මුල් වෙන්නේ කාන්තාවයි. එසා කාන්තාව සතු මේ සංස්කෘතික ගුණාන් ගයන්නේ ලක්ෂණේ වටිනාකම් දුර්වල කරලා කාන්තාව සදාචාරාත්මකව විනාශ වුණොත් සිංහල බෞද්ධකමත් විනාශුණා බවට පත් වෙනවා. සම්මා සම්බුද්ධ ශාසනයත් විනාශුණා බවට පත් වෙනවා. ඒ නිසා නිරතුරුවම විශේෂයෙන්ම මේ සමාජගත වෙන මේ අඩනිරුවත් රැල්ල පසුපස යන්න එපා. කාන්තා පක්ෂය නිරතුරුව දක්ෂ වෙන්න ඕනේ ඔබයි අනාගත මාතෘත්වය. ඒ අනාගත මාතෘත්වය ඊළඟ පරම්පරාව මේ ලෝකෙට දායාද කරන්නේ. ඒ නිසා නිරතුරුවම ඔබේ ඉන්ද්‍රිය සංවරභාවය ඔබේ ජීවිතය ප්‍රත්‍යක්ෂාවෙන් පරිහරණය කිරීම කියන කාරණය අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. මොකද මේක මං නිරතුරුව දකිනවා ඉතාමත් අවලස්සන විදියට අනුන් තුල කාමච්ඡන්දයන් ඇති වෙන විදියට අනුන් තුල රාග සිතුවිලි ඇති වෙන විදියට කාන්තා පක්ෂිය බොහෝම කෙටිව අඳින ඇඳුම් රැල්ලක් අද ගලාගෙන යනවා. තාම මේක එච්චර ව්‍යාප්ත වෙලා නැහැ. නමුත් ඔය රැල්ල ගලාගෙන ගියොත් පාසල් ගැහණු දරුවා පවා ඔය රැල්ලට බිහි වෙන්න පුළුවන්. ඒ නිසා නිරතුරුවම මේ උදා වෙන සිංහල අලුත් අවුරුද්දේදී පින්තුනි මේ සිංහලකම මේ බෞද්ධකමේ ආරක්ෂා උදෙසා ඔබ ඉන්ද්‍රිය සංවර සීලය නිරතුරුව ජීවිතයට එකතු කරගන්න. ප්‍රත්‍යක්ෂා සීලය නිරතුරුව ජීවිතයට එකතු කරගන්න. ඔබ ඇඳුම් පැළඳුම් වේවා ආහාර වේවා නිවාස වේවා බෙහෙත් වේවා මේවා පරිහරණය කරනකොට මේක අපේ සංස්කෘතියට ගැළපෙන දෙයක්ද මේක අපේ සිංහලකමට ගැළපෙන දෙයක්ද මේක අපේ බෞද්ධකමට ගැළපෙන දෙයක්ද කියලා ඔබ නැවත නැවත හිතා බලන්න අනුකරණයන්ට නම් යන්න එපා ඔබ අනුකරණයන්ට ගියොත් ඔබ වැසිය යුතු ඇඟ විවෘත කළ ලෝකෙට පෙන්නුවොත් ඒ මොහොතේම ඔබ තුල සකස් වෙන්නේ මනුස්ස සංඥානන් නෙමෙයි මම දැකලා තියෙනවා පාරේ යනකොට ඊටමත් කෙටි වැඳගෙන යන කාන්තාව දකිනවා ඒ දකිද්දි මම හොදාකාරව දන්නවා ඇය ඉන්නේ මනුස්ස සංඥාවක් තුල නෙමෙයි ඇය තුල සකස් වෙන්නේ තිරිසන් සංඥාවක් ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මනුස්ස සංඥාවක් දිව්‍ය සංඥාවක් තියෙනවා නම් ඒ ජීවිතය තුල මනුස්ස ධර්මයන් තියෙන්න ඕනේ දිව්‍ය ධර්මයන් තියෙන්න ඕනේ නමුත් එවැනි අඩනිරුවත් ආකාරයෙන් නොගැලපෙන ආකාරයෙන් ඉන්ද්‍රිය අසංවර බාකාරයෙන් කෙනෙක්ගේම තමන්ගේ ශරීරය පරිහරණය කරද්දී ධර්මානුකූලව මම නම් දකින්නේ ඔහු හෝ ඇය ඉන්නේ තිරිසන් සංඥාවත් තුලයි. එවැනි අය මරණාසන්න මොහොතේ බලවත් අනතුරු වලට පත් වෙලා ඊළඟ ජීවිතේ පටිච්ච සමුප්පන්නව තිරිසන් සතෙක් බවටමයි පත් වෙන්නේ. ඇයි නිර්වස්ත්‍රව ඉන්න ඔබ කැමති වුණොත් අඩ නිරුවතින් ඉන්න ඔබ කැමති වුණොත් නිරුවතට ඊළඟ ජීවිතේ ඔබට ඇඳුම් අඳින් නැති තිරිසන් ලෝකෙක උප්පත්තිය ලබන්න සිද්ධ වෙයි. ඒ නිසා මේ වැරදි සමාජගත වෙන මේ අඩ නිරුවත් රැල්ල කියන මේ වැරදි දැක්මට නම් ඔබ රැවටෙන්න එපා. කැමති කෙනෙක් තිරිසන් ලෝකවල ඉපදුනාවේ නමුත් ඔබ මේ ඔබට ඔබේ වැඩිහිටියන්ගෙන් උරුම වෙච්ච ඒ සදාචාරාත්මක ඒ යහපත් ගුණධර්ම ජීවිතයට එකතු කරගෙන වැඩිහිටි ඔබත් තරුණ ඔබත් ළමා පරපුරත්
මේ උදා වෙන්නා වූ සිංහල අලුත් අවුරුද්ද අපේ සිංහලකම අපේ බෞද්ධකම අපේ සුන්දර සංස්කෘතිය අපේ හැදියාව මේවා නැවත ගොඩනගෙන මේවාට නැවත වටිනාකම් ලබා දෙන සුන්දර සිංහල අලුත් අවුරුද්දක් කරගන්න කියලා මෙස් සිටින් ආශිර්වාද කරනවා ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම විදර්ශනාත්මක කුසල් ධර්මයක්ම ඒ උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලාටත් සියලුම වන්දනීය ගෞරවනීය මහා සංඝ රත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා ඒ වගේම මේ සුන්දර රාත්‍රියේදී සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ විදර්ශනා රාත්‍රිය සවන්ේ කරපු ලක්ෂ සංඛ්‍යාත ඒ පිංවතුල්ලාට මේ උතුම් ධර්ම දානමේ පිං නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පිං උත්තම ශක්තියක් වේවා ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද පිංවතුල්ලාට තම තමන්ගේ උතුම් පැතුම් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙන ධර්මයේ අර්ථයන් වැඩෙන සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා කියලා මෙස් සිටින් ආශිර්වාද කරනවා ඒ වගේම ඒ උපකාරක ධර්මයන් සකස් කර දුන් පින්වත් ශාලිකා රණසිංහ මහත්මියට ඒ වගේම පින්වත් සාරද මහත්මයාට සිරස ගුවන් විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙස් සිටින් ආශිර්වාද කරනවා සියලු දෙනාට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද තම තමන්ගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා ඉස්ස සිද්ධ වෙන ධර්මයේ අර්ථයන් වැඩෙන සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා කියලා මෙස් සිටින් ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.